තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාභිලාෂි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා දැන් සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැම දිනාම බොහෝම උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. මං ගිය සතියේ නිබ්බේධික සූත්‍රය ආරම්භ කරලා ඒ නිබ්බේධික සූත්‍රයේ පළවෙනි පරියාය වූ කාම පරියාය දේශනා කළා. අද අපිට තියෙන ඒ සූත්‍රයේ තියෙන කලකිරීම පිණිස පවතින දෙවෙනි පරියාය නැත්නම් දෙවෙනි ක්‍රමය ගැන නුවණින් සම්මර්ෂණය කරලා බලන්ට. ඒ තමයි වේදනාව ගැන. පින්වතුනේ, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, වේදනා භික්ඛවේ වේදිතබ්බා, වේදනානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ, වේදනානං වේමත්තා වේදිතබ්බා, වේදනානං විපාකෝ වේදිතබ්බෝ, වේදනා නිරෝධෝ වේදිතබ්බෝ, වේදනා නිරෝධගාමිනේ පටිපදා වේදිතබ්බාති. යම්කිසි කෙනෙක් වේදනාව කියන්නේ මොකක්ද කියලා දන්නවා නම්, වේදනාව ඇති වෙන හැටි, ඇති වෙන කරුණ මොකක්ද කියලා දන්නවා නම්, වේදනාවගේ වෙනස්කම නැත්තම් වේදනාවේ නානත්වය මොකක්ද කියලා තේරෙනවා නම්, ඒ වගේම වේදනාවගේ විපාකය මොකක්ද කියලා තේරෙනවා නම්, ඒ වගේම වේදනාවගේ නිරෝධය මොකද්ද කියලා තේරෙනවා නම්, වේදනාව නැති කරන ප්‍රතිපදාව මොකද්ද කියලා තේරෙනවා නම්, මෙන්න මෙයා කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා, වේදනාව නැති කිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා, සියලු ජරා මරණ දුක නිරුද්ධ කරන බ්‍රහ්මචර්යාව දන්නවා යන කරුණට යනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. එහෙමනම් අපි මෙතනදී සියලු ධර්මයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්න පුළුවන් දහම් පරයයක් වෙච්ච වේදනාව ගැන අපි ටිකක් සම්මර්ෂණය කරලා බලමු. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ මුලින්ම පෙන්වන වේදනා භික්ඛ විවේදිතබ්බා, මහණි වේදනාව දත යුතුයි කියලා. වේදනාව දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වේදනාව විස්තර කරනවා. මහණෙනි, වේදනාව තුන් ආකාරයි. සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනා. වේදනාව දත යුතුයි කියනකොට වේදනාව තුන් ආකාරයි. සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. එතකොට මේ සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් කියන මෙන්න මේ වේදනාව අපි දත යුතුයි. එතකොට මේ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව අපි කොහොමද පින්වුතුනි දැනගන්නට ඕනේ? මොන විදිහට අපි දැනගත යුතුද? මෙතනදී මේ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව දත යුතුයි කියනකොට පින්වතුනි, මේ
වේදනාවන්ගේ නිධාන සම්භවයේ වෙච්ච ස්පර්ශ ආයතන 6 හරහාම අපිට මේ වේදනාවන් දැනගන්නට වෙනවා. ඒ කියන්නේ වේදනාව දත යුතුයි කියනකොට සැප වේදනාව අපි දැනගන්න ඕනේ. සැප වේදනාව දැනගන්නකොට පින්වතුනි සැප වේදනාව අපිට ජීවිතයට දෙයාකාරයකින් ඇසුරු වෙනවා. ඒ දෙයාකාරික සැප වේදනාව අපිට ඇසුරු වෙනවා කොහොමද? සුඛ සෝමනස්ස වශයෙන්. සුඛ සෝමනස්ස වශයෙන් දෙයාකාරික මේ සැප වේදනාව අපිට ඇසුරු වෙනවා. දුක් වේදනාව දුක් දෝමනස්ස වශයෙන් දෙයාකාරකින් ඇසුරු වෙනවා. එතකොට මේ සැප වේදනාව දත යුතුයි කියනකොට අපි සැප වේදනාව කියන එක හඳුනගන්නට ඕනේ. මෙන්න මේ අරමුණේදී සැපයක් එනවා, මෙන්න මේ අරමුණේදී සෝමනස්සයක් එනවා. මේ සෝමනස්සය එන්නේ මෙහෙමයි, ඒක එහෙමයි, මේ සැපේ විඳින්නේ මෙන්න මේ සැපේ එන්නේ මෙහෙමයි, ඒ සැපේ විඳින්නේ මෙන්න මේ විදිහටයි කියලා අපි මේ සැපේ හඳුන ගන්නට ඕනේ. අපි මේ සැපේ ගැන කලකිරෙන්නට නම්, මේ වේදනාව ගැන කලකිරෙන්නට නම්, වේදනාව දැනගන්නට නම් වේදනාව හොඳට තේරුම් ගන්නට ඕනේ. පින්වතුනි වේදනාව කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ සිතක ඇතිවෙන ගතියක්, චෛතසිකයක්. සිතක ඇතිවෙන ගති ස්වභාවයක්, චේතසිකයක්. ඒ චේතසිකය අරමුණු නානත්වයේ මත සැප සහගත, දුක් සහගත, උපේක්ෂා සහගත වෙනවා. එතකොට එතනදී සැප සහගත, දුක් සහගත, උපේක්ෂා සහගත වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ටිකක් බලන්නට ඕනේ. එතනදී සුඛ වේදනා කියනකොට අපි ඒ සැප වේදනාව දෙකට බෙදුවා, සුඛ සෝමනස්ස හැටියට. ප්‍රිය වූ, මනාප වූ, ඇහැට පෙනෙන රූපය නිසා පින්වතුනි අපිට ලැබෙන සැපක් තියෙනවා නම් ඒ සැපය අපේ ජීවිතයට එකතු වෙන්නේ සොම්නසක් හැටියටයි. ශබ්දයේ ආරම්භය පින්වතුනි අපිට යම් සැපක් එනවා නම් ඒ සැපය අපිට සැපක් වෙන්නේ සොම්නසක් හැටියටයි. ගන්ධ සුවඳක් ආග්‍රහණය කරලා යම් සැපක් අපි විඳිනවා නම් ඒ සැපය අපිට හම්බ වෙන්නේ පින්වතුනි සොම්නසක් හැටියටයි. රස විඳලා යම් සැපක් අපි විඳිනවා නම් ඒ සැපය අපිට හම්බ වෙන්නේ සොම්නසක් හැටියටයි. කයට යම ගැටීම නිසා සැපක් හම්බ වෙනවා නම් ඒ සැපය අපිට හම්බ වෙන්නේ සැපක් හැටියටයි. මේ සැපේ දෙකට බෙදුවාම සුඛ සෝමනස්ස කියලා දෙයාකාරයකට ගත්ත හැකි. ඊට පස්සේ හිතින් යමක් සිහි කළා අපිට සැපක් එනවා නම් ඒ එන්නේ සොම්නසක් හැටියටයි. එතකොට එයින් ඇහැට පෙනෙන රූප ආරම්භය, ශබ්ද ආරම්භය, කාණ්ඩ දැනෙන ශබ්ද ආරම්භය, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, හිතට දැනෙන ධර්මාරම්මන කියන මේ පස් ආයතනයේ හරහම දැනෙන සැපය නම් කරන්නේ සෝමනස්සයක් හැටියට. එතනදී ඒ සැපය ඒකයි වේදනාව, සැප වේදනාව දත යුතුයි කියලා කිව්වේ. මේ සැප වේදනාව අපි විඳින්නේ, සැප වේදනාව කරගත්තේ කොහොමද කියන කාරණාව අපි මෙතෙන්දී දත යුතුයි. එතනදී ඇහැට අපිට යම් කිසි රූප මාත්‍රයක් ඇස් ඉදිරිපිටට එනකොට ඇහැට හම්බ වෙනවා නම්, කනට යම් කිසි ශබ්ද මාත්‍රයක් අපිට ඇහෙනවා නම් හම්බ වෙනවා නම්, නාසයට ගන්ධ මාත්‍රයක් අපිට හම්බ වෙනවා නම්,
දිවට රස මාත්‍රයක් අපිට හම්බ වෙනකොට සිතට යම් ධර්මතාවයක් සිහි වෙනකොට මේ පස් පොළේදිම පින්වත්තුනි ඒ වස්තුන්ගේ ආරම්භක අවස්ථාව බොහෝම උපේක්ෂා සහගත වේදනාවක් තියෙනවා. එතනදී සැප වෙන ආකාරයට සැප උපදින ආකාරයට සතුට ඇති වෙන ආකාරයට අපි හිතෙන් හිතලයි සතුට වෙන්නේ. හැම වෙලාවෙම ඇහෙන් දැකලා අපිට සතුටක් ආවනම් පින්වතුනි ඒ සැපය අපි දත යුතුයි. මේ බාහිර තියෙන සතුටක් නිසා නෙමෙයි, සතුට ඇති වෙන විදිහට හිතේ මෙනෙහි කිරීමක් පැවතීමෙනුයි මේ පෙනෙන දේ නිසා අපිට සතුටක් ඇති වෙලා තියෙන්නේ කියන කාරණාව දත යුතුයි. යම් ශබ්දයක් නිසා අපිට සතුටක් ආවනම් සැපක් ආවනම් මේ ශබ්ද මාත්‍රයේ සතුට නිසා අපිට සතුටක් සැපක් ආව නෙමෙයි, ඒ සතුට වෙනුවෙන් ඒ සැප වෙනුවෙන් සතුට ඇති වෙන සැප ඇති වෙන විදිහට හිතලයි අපි සතුටු උනේ කියන කාරණාව අපිට තේරුම් ගන්නට ඕනේ. ඕකෙදී මම කලින් මතක් කරපු උපමාවක් තියෙනවා, ඒ උපමාව මෙතෙන්දී නැවතත් මම මතක් කරන්නම්. අර අලියෙක් වගේ සතෙක් අන්දර කටු කනකොට ඒ අන්දර කටු දිවේ ඇනිලා කටේ ඇනිලා ඒ කටේ තියෙන ලේ රහත් එක්ක ඒ සතාට දැනෙනවා. නමුත් ඒ සැපේ දැනෙනකොට එයා මේ අන්දර අතු කඩාගෙන කනකොට ඒ තුල තියෙන කටු දිවේ ඇනිලා ඒ ඇනිච්ච ඇනීම නිසා ඇතිවෙච්ච ලේ ටිකේ රහත් එක්ක නේද මේ දැනෙන්නේ කියන එක නොදන්නකොට වෙන්නේ මොකද්ද? මේ දැනෙන රස ඔක්කොම බාහිර අන්දර අත්ති තියෙන රහයි කියලා එයා හිතනවා. හිතනකොට තව ලොකු අත්තක් හදාගෙන කනවා. එතකොට කටු වැඩි ප්‍රමාණයක් ඇනෙනවා. කටු වැඩි ප්‍රමාණයක් ඇනෙනකොට ඇති වෙන රස ප්‍රමාණය තවත් වැඩි. ආපහු හිතන්නේ ආයෙත් මේ ඇති වෙන වේදනාව ගැන එයා දන්නේ නැහැ. වේදනාව ගැන දන්නවා කියනකොට එයාට දෙපොලක් දැනගන්න වෙනවා. අන්දර කටු නැත්තම් ඒ කටුවත් වෙනම දැනගන්න වෙනවා. ඒ කටුවත් දිවි ඇනීම නිසා ලේ ආපියක දැනගන්න වෙනවා. මේ දෙකම එකට එකතු වෙලයි මේන රස තියෙන්නේ කියන එක දැනගන්න වෙනවා. මේ රස සිහි කළ අන්දරාත්තට හොඳේ දික් කෙරුවට වැඩක් නැහැ. ඒක වැරදි කියන කාරණාව යා දැනගන්න වෙනවා. කලකිරෙන්න නම් ඒ වේදනාව ගැන දැනගන්න නම්. නමුත් එයා ඒ වේදනාව ගැන දන්නේ නැහැ. දන්නේ නැති නිසා හැමදාම අන්දර කටු කණ්ඩ තින තණ්හාව අතහැරෙන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි මේ වේදනාව ගැන තියෙන අනවබෝධය නිසා වේදනාව ගැන තියෙන තණ්හාව අපිට අතහැරෙන්නේ නැහැ. අර අලියා අන්දර කටු ටික අත කඩාගත්තා වගේ පින්වතුනි අපිට ඇස් ඉදිරි පිටට ඉස්සෙල්ලාම රූපයක් හම්බ වෙනකොට උපේක්ෂා සහගතයි. කිසිම සතුටක් කිසිම වින්දනයක් ඒකේ නැහැ. ඇලියෙන් ගැටියෙන්තර මධ්‍යස්ත හිත සතුටු කරවන විදිහේ කාමනිස්සෘත සතුටක් ඒකේ නැහැ. නමුත් ඒ රූපය ආරම්භය අපි හිතෙන් සතුටු වෙන විදියට හිතලයි අපි සතුටු වෙන්නේ. අර අන්දරත්ත කඩාගෙන කනකොට දිවේ ඇනීම නිසා ලේ එනවා. දැන් ඒ ලේ රහත් එකයි මේ සතාට රස එන්නේ වගේ. ඒ පේන රූපය ආරම්භය සතුට ඇති වෙන විදිහට අපි හිතනවා. හිතනකම නිසයි දැන් සතුට එන්නේ. අපි දැන් මේ ඇති වෙන සැපය නොදන්නාකම නිසා, ඒකයි සැප වේදනාව නොදන්නාකම නිසා අපි හිතන්නේ මේ සැපය ආවේ බාහිර රූපෙන් කියලා. බාහිර රූපේ වැඩි පරාසයක් තව අල්ලනවා, තව ගොඩකට කැමති වෙනවා.
අර සැපේ ආපු හැටි අර අලියා නොදන්නාකම නිසා එයා හිතනවා මේ සැපේ ආවේ අන්දර ගහෙන් කියලා තව ලුකුවත්තක් කඩලා කනවා වගේ. ඒ වගේම කනට ශබ්දයක් ඇහෙනකොට පින්වතුනි හැම වෙලාවේ මේ ශබ්ද රූපය කියන එක උපේක්ෂා සහගතයි, කිසිම සතුටක් නැහැ, කිසිම ප්‍රිය උපදවන ස්වභාවයක් නැහැ. ඒ ශබ්දයේ ආරම්භය සතුට ඇති වෙන විදිහට හිතලයි අපිට සතුටු වෙන්නේ. නමුත් ශබ්දයේ ආරම්භය සැපයක් අපිට ලැබෙන්නේ මෙහෙම නේද කියලා ඒ සැපේ අපි දන්නේ නැති නිසා සෝමනස්සයක් විදිහටයි අපිට මේ සැපේ එන්නේ. ඊට අනුව මෙනෙහි කරලා හිතලයි අපි මේ සැප විඳින්නේ කියන කාරණාව නොදන්නාකම නිසා මොකද කරන්නේ? අපිට හිතෙන්නේ මේ සැපේ එන්නේ බාහිර සද්දෙන් කියලායි හිතන්නේ. ආපහු එබඳු සද්ද අහන්නට, එබඳු සැප විඳින්නට සද්ද හොයන්නේ ඒ නිසයි. ඒ වගේම නාසයට ගන්ධ ගැටෙන කොටත්, දිවට රස ගැටෙන කොටත් ඒ ගැටෙන අවස්ථාව පින්වතුනි කිසිම ආස්වාදයක් නැහැ, උපේක්ෂා සහගතයි. ඒ උපේක්ෂා සහගත ධර්මතාවයේ තියෙන තැනක සතුට ඇති වෙන විදිහට හිතලයි පින්වතුනි අපේ හිත සැප සහගත කරගන්නේ. අපි ඒ රසය ආරම්භය, ඒ ගන්ධය ආරම්භය අපි සැප සහගත වෙන්නේ, ඒව සැප සහගත කරගන්නේ ඊට අනුව හිතලයි. අපි සැප ඇති වෙන විදිහට හිතලා අපිම ඊට අනුව තලුමරලා නිසා අපිට මේ සැපේ එන්නේ කියන එක නොදන්නකොට අපිට පෙනෙන්නේ මේ සැපේ ආවේ බාහිර දෙයින් කියලායි. ඉතින් සැප වේදනාව දත යුතුයි කියනකොට සැපේ දෙකට බෙදලා ඒ තුල ඇති සෝමනස්ස ස්වභාවය හඳුනගෙන සෝමනස්ස ඇති උනේ මෙහෙමයි කියන කාරණාව තේරුම් කරගන්නට ඕනේ. ඊට පස්සේ සැප වේදනාව කියන එක වේදනාවක් හැටියටම අපිට හම්බ වෙනවා. සැප වේදනාවක් හැටියටම ඒ කයට ගැටෙන තැනකින් විතරක්, කයට ගැටෙන පොට්ටබ්බය. හැබැයි එතනදී වේදනාව දත යුතුයි කියනකොට පින්වතුනි වේදනාව කයට බැඳෙන්නේ නැති විදිහට, වේදනාව කයට අයිති නොවන විදිහට වේදනා නිමිත්ත අල්ල ගන්නට තමන් දක්ෂ වෙන්නට ඕනේ. කකුලේ කැක්කුම, අතේ කැක්කුම, ඔළුවේ කැක්කුම නොවි, ඒ වගේම කකුලට පහසුයි, අතට පහසුයි, ඇඟට සනීපයි කියලා සනීපය මේ වස්තුවකට, ද්‍රව්‍යයකට බාර නොදී ඒ කයට දැනෙන සැප ස්වභාවයේ නිමිත්තක් හැටියට හොඳට ගන්න පුළුවන්කම හිතට තියෙන්නට ඕනේ. පින්වතුනි වේදනාවන්ට රූප නැහැ, රූපෝල්ට වේදනා නැහැ. ඒ නිසා කයට යම් සැප ස්වභාවයක් දැනෙනකොට මෙන්න මේ ස්වභාවයට නේද සැපයි කියන්නේ කියලා සැප නිමිත්ත හොඳට දත යුතුයි, හිතෙන් අල්ලා ගත යුතුයි. යම් කිසි කෙනෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස කියන ටිකටත් හිතට දැනෙන ධර්මාරම්මන ආරම්භය සැපක් වෙනව නම් එන්නේ උපේක්ෂා සහගත වස්තුන් ඒ ඇස්කන් ඉදිරිපිටට එද්දී සැප හිතෙන විදිහට හිතලයි අපි සතුටු වෙන්නේ කියලා යම් කිසි කෙනෙක් දන්නවා නම් කයට ගැටෙන සැප වේදනාව වස්තුන්ට ඈඳෙන්නේ නැති විදිහට, භෞතික වස්තුන්ට ඈඳෙන්නේ නැති විදිහට ඒ වේදනා ස්වභාවය මෙන්න මේකටයි සැපය කියන්නේ කියලා අල්ලගන්න පුළුවන් නම් මෙන්න මෙපමණකින් එයා දන්නවා සැපය කියන කාරණාව. එතකොට වේදනා භික්කවි වේදිතබ්බා කියනකොට එතන සැප වේදනාව ඒ විදිහට හොඳට තීරණය කරගන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ වේදනා කියනකොට අර සැප වේදනාව ආපු පරයයමයි.
දුක් වේදනාවත් ඇහැට කනට දිවට නාසයට මනසට හම්බ වෙන අරමුණු උපේක්ෂා සහගතයි. කිසිම රිදීමක් අපහසුවක් අකමැත්තක් නැහැ. ඒ පෙනෙන ඇහෙන දේ අරමුණු අරඹයා දුක ඇති වෙන විදිහට අකමැත්ත අප්‍රසාදය ඇති වෙන විදිහට හිතින් හිතලයි හිත හරවලයි හිත හසුරවලයි අපි දුම්නසක් විඳලා තියෙන්නේ. දුක දෙකට බෙදන්න ඕනේ. දුක් වේදනාව පිළිසිඳ දකින්නට දුක්ඛ දෝමනස හැටියට දුම්නස සහගත දුක අපිට ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහටයි කියලා තේරුම් ගන්නට ඕනේ. මොකද ඔය වේදනාව හරියට තේරුම් ගත්තොත් පින්වතුනි, උතනදී විශාල ජරා මරණ ස්වභාවයක් අපෙන් මිදෙනවා කියන කාරණාවත් මෙතෙන්දී මතක් කරනවා. දැන් ඒකට මම උපමාවක් කළොත්, අපි කියමු අපේ ළඟම ඥාතිවරයෙක් මිය ගියා කියලා හිතන්ට. ඒ මිය ගිහිල්ලා ඉන්නකොට දැන් ඇහැට පෙනෙනවා ඒ රූපේ. දැන් අපි කෑ ගහලා විලාප දීලා අඬනවා. දැන් හොඳට බලන්න, ඔය පෙනෙන රූපෙන් අපිට දුක ආවනම් ඇයි ඔය රූපය පෙනෙන ඔය අපිට පෙනෙන විදිහටම අනිත් අයට පෙනෙනවා නම් ඒ අයට දුක එන්න ඕනේනේ. නමුත් ඒ අයට එහෙම ලොකු දුකක් නැහැ. ඒ අයටත් ඒ මිනිය පෙනෙනවා. නමුත් ඒ අයට එහෙම ලොකු දුකක් නැහැ. අපිත් මල ගෙවල් වලට ගිහිල්ලා ඇති. ඒ මිනිය බලාගෙන සමහර අය කෑ ගහලා විලාප දීලා අඬනවා පේනවා. අපිත් ඒ දිහා බලනවා. අනේ අපිට නම් අරතරන් දුකක් එන්නේ නැහැ. ඉතින් පේන වස්තුව නිසා දුකක් ආවනම් එනවනම් ඒක පොදුනම් ඒක ඇත්තනම් පින්වතුනි කාටත් දුක එක සමාන වෙන්න ඕනේනේ. එහෙනම් හොඳට පේනවා ඇහැට පෙනෙන මට්ටමේදී කාටත් එක වුණාට කෙනෙක් දුක ඇති වෙන විදිහට හිතන නිසා දුක ඇති වෙලා තියෙනවා. කෙනෙක් දුක ඇති වෙන විදිහට හිතන් නැති වෙනකොට එතන දුක එන්නේ නැහැ. එහෙනම් දෝමනස්සේ බෙ හැම් වෙලා තින්නෙත් එහෙමයි. දැන් අර පේන දේ දිහා බලාගෙන අනේ මගේ මේ දරුවා නේද පුංචි කාලේ කිරි බිව්වේ මෙහෙම නේද කියලා මට මෙහෙම සැලකුවා මට කණ්ඩ දුන්නා මට බොණ්ඩ දුන්නා කියලා හිතන්නකො. හිතන්න හරියට ගින්නකට පිදුරු දමන්නා වගේ මහ විශාලට දුක් ගොඩාක් ඇවිල්ලා තමන්ගේ පපුව පිච්චලා යන තරමට එයි. පින්වතුනි, ඒ තමන්ගේ ඇතුළෙන්ම සංකල්ප වශයෙන්ම දමපු පිදුරු නැමැති ධර්මතා ටික නිසායි ඔය ගින්න ඇවිල්ලා තියෙන්නේ. මිසකර ඇහැට පේන දෙයට අයිති නැහැ. ඒකයි වේදනා භික්ඛවේ වේදිතබ්බා කියනකොට වේදනාව දත යුතුයි කියනකොට පින්වතුනි යම් දුම්මනස වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවේ නැහැටි දකින්නට ඕනේ. ලෝකයා දුක් වේදනාවේදී දුම්නස් වේදනාවේදී අඬනවා විලාප දෙනවා මිසක වේදනාව දකින්නේ නැහැ. ඉතින් හරියට දැක්කොත් අර අලියා අnder කටු කාලා ඇති වෙනකොට ලේ ටිකටත් එක්ක තියෙන තණ්හාවන් ආපහු අnderාත් කඩාගෙන කෑවා වගේ අපි සැපටයි දුකට දෙකටම කරන්නේ ඇහැකන දිවනාසයේ ශරීරයේ ඇහැකන දිවනාසයේ ශරීරය කියන මෙන්න මේ ආයතන වලට හම්බ වෙන අරමුණු ආරම්භයා මෙන්න මේ වගේ මෝඩකමට හෝ නුවණට හිතලා සැප හෝ දුක් හෝ මනසින් හදාගෙන තමයි අපි දුක් විඳින්නේ. එතකොට දෝමනස්සය කියන කාරණාවත් අර මම මතක් කළා වගේ දෙකට බෙදෙනවා. අර වගේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, හිතට දැනෙන අරමුණු කියන මේ පස්පොලේදී අර දුක වෙන විදිහට හිතපු නිසායි දුක් වෙන්නේ කියලා ඔන්න දෝමනස්සය දකින්නට ඕනේ. එතකොට ඊට පස්සේ
කයට යමක් ගැටනොත් පින්වතුනි ඒක දුක් සහගතමයි. ඒක හිතුවත් නැතත් දුක් සහගතයි. මෙතනදී වේදනාව දත යුතුයි කියනකොට මේ දුක කයට ඇඳන්නේ නැතිව රූප වලට ඇඳන් නැතුව භෞතික වස්තුන්ට ද්‍රව්‍ය කාරණා වලට ඇඳන් නැතුව ඒ නිමිත්ත හොඳට හඳුන ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. කකුල කැක්කුමයි ඔළුව කැක්කුමයි බඩේ කැක්කුමයි කියලා වේදනාවට කකුල් අතපය දෙන්නේ නැතුව කකුල් අතපයට වේදනාව දෙන්නේ නැතුව මේ ඇතිවෙන වේදනා කියන ගතිය හිතෙන් අල්ලගන්නට දක්ෂ වෙන්නට ඕනේ. වේදනා භික්කවේ වේදිතබ්බා කියලා කියනකොට අන්නේ ගති ස්වභාවය තේරුම් කරගන්නට දක්ෂ වෙන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට සැප වේදනාව දෙකට බෙදාගත්තා. සෝමන සුඛ සෝමනස්ස කියලා සෝමනස්ස ඇති වෙන හැටිත් එයා දන්නවා. සැප ඇති වෙන හැටි දන්න සැපේ කියන එකක් දන්නවා. සොම්නස කියන එකක් දන්නවා. ඒවයි ස්වභාවය හොඳට දන්නවා. ඒ වගේම වේදනාව හඳුනගන්නකොට දුක් වේදනාවත් හඳුනගත්තා. දුක් වේදනාව දුක් දුම්නස් හැටියට එනවා. දුම්නස් වේදනාව කියන්නේ මෙන්න මේකයි කියලත් දුක් වේදනාව මේකයි කියලත් එයා ඉගෙන ගත්තා. ඊට පස්සේ අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ පින්වතුනි ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන මෙන්න මේ සැපද නොවූ දුක්ද නොවූ ස්පර්ශයන් ගැටීම නිසා කයටද හිතටද සැපද නොවූ දුක්ද නොවූ ස්වභාවයෙන් යුක්ත වේදනා එන අරමුණු තියෙනවා. ඒ අරමුණු නිසා එබඳු උපේක්ෂා සහගත ස්වභාවයන් එනකොට දැන් මේ හිතේ සැපකුත් නැහැ දුකකුත් නැහැ. දැන් මේ උපේක්ෂා ස්වභාවයෙන් යුක්තයි මනස නැත්තන් සිත කියලා ඒ නිමිත්ත අල්ලගන්නටත් දක්ෂ වෙන්නට ඕනේ. යම් කිසි කෙනෙකුට මේ විදිහට සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් කියන තුන් වේදනාව ගැන හොඳට නිමිති වශයෙන් දැනගන්නට පුළුවන් නම් ගති වශයෙන් දැනගන්නට පුළුවන් නම් මෙන්න මේකට කියනවා වේදනාව ගැන දන්නවා කියලා. එතකොට වේදනා භික්කවේ වේදිතබ්බා කියන කාරණාවේදී වේදනාව දත යුතුයි කියනකොට මෙන්න මේ ස්වභාවය හොඳට තේරෙන්නට ඕනේ. මේ වේදනා ස්වභාවය නිමිති වශයෙන් අල්ලගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි කාරණාව හැටියට පෙන්නනවා වේදනානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. මේ වේදනාවගේ නිධානය දත යුතුයි. ඔන්න දැන් මේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන් වේදනාව හඳුනා ගත්තා. දැන් ඒ තුන් වේදනාවේ නිමිති වශයෙන් හඳුනාගත්තේ තුන් වේදනාවේ උප්පති ස්ථානයේ දත යුතුයි. උප්පති ස්ථානය කියලා කියන්නේ මොකක්ද? මෙතනදී ඇතිවීමේ කාරණාව දත යුතුයි. ඒකයි වේදනාවගේ නිධාන සම්භවය කියලා කියන්නේ ඇතිවීමේ කාරණාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ස්පර්ශයයි වේදනාවගේ නිධාන සම්භවය කියලා. එතකොට ඒ ස්පර්ශය පෙන්නනවා තුන් ආකාර මේ හය ආකාරයකට චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගහන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය කියලා. මෙන්න මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන කාරණාවෙන් පින්වතුනි බොහොම වටිනා කාරණාවක් කියනවා. අපි හිතාගෙන ඉන්නේ භෞතික වස්තුන් නිසා සැප දුක් එනවා කියලානේ. පින්වතුනි හොඳට බලන්න මේ ස්පර්ශය නිසා වේදනාව එනවා කියන කාරණාවේදී කියනවා තමන්ගේ කයෙන් ඔබට
තමන්ගේ කයම තමන් විදලා තියනවා මිසක තමන්ගේ කයෙන් එහා අභයතයක් පමණ දෙයක්වත් තමන් කවදාවත් විඳලා නැහැ කියන එකක් කියනවා. මෙන්න මේ කාරණාව හොඳට තේරුම් කරගන්න. මේ කාරණාව තේරුම් කරගත්තාමයි මේ වේදනාව ගැන කලකිරීමටපත් වෙන්න පුළුවන්කම එන්නේ. අපි කල නොකිරෙන්නේත් මෙන්න මේ ස්වභාවයන් තේරුම් නොගත්ත නිසායි. අපිට හිතෙන්නේ, අපිට තේරෙන්නේ අපිට බාහිර තියෙන රූප පුළුවන් විඳින්ට, චිත්‍රපටි බලන්න පුළුවන්, උයන් වතු මිනිස්සු කියලා බාහිර තියෙන වස්තුන් විඳින්න පුළුවන් කියලා හිතෙන්නේ. නොයෙක් නොයෙක් ශබ්ද විඳින්න පුළුවන්, ගන්ධ විඳින්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ. නමුත් පින්වතුනි, මම මෙහෙම කාරණාවක් මතක් කළොත්, අපි උපන්න දවසේ ඉඳලා මේ මරණාසන්න මොහොත වෙනකන් අපේ කයෙන් බැහැර අබැටක් පමණක දෙයක්වත් අපි විඳලා නැහැ කියලා කිව්වොත් මේ පින්වතුන් පිළිගන්න එකක් නැහැ. පින්වතුනි, අපි පුරාණ කර්මයෙන් හැදිච්ච අපේ කයම විඳිනවා මිසක අපි ඒකට මෙහෙම බලමු. පින්වතුනි, මේ කය කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. හම්මස් ලේනහර ඇට ඇට මිදුළු වලින් යුක්තයි. එබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානේ ඇසුරු වෙන්නේ පින්වතුනි මේ කයේ. මේ සවිඥානක කයට බාහිර වස්තු ඇවිල්ලා හැපෙනවා. බාහිර වස්තු ඇවිල්ලා හැපෙනකොට ඒ හැපිච්ච තැන අපිට විඳින්න පුළුවන් මිසක, ඒ ස්පර්ශය විඳින්න පුළුවන් මිසක, ඒ බාහිර වස්තුව කවදාවත් විඳින්න බෑ. අපි උපමාවක් කළොත්, මේ කයට දර කෝටු කෑල්ලක් අරගෙන ගැහුවොත් ඒ ගහ, ඒ කෝටු කෑල්ල මේ සවිඥානික කයට වැදුනට පස්සේ ඒ කයේ තැලිච්ච තැන, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට දැනෙනවා, ඒ හිත බැඳලා තියෙන කයෙම විඳිනවා මිසක බාහිර කෝටු කෑල්ල අපි කවදාවත් විඳලා තියෙනවද, විඳින්න පුළුවන්ද කියලා බලන්න. කවදාවත් විඳින්න බෑනේ. ඒ කෝටු කෑල්ල කයේ හැපුණාම කයම නේද, අපි කයටම සීමා වෙලා නේද අපි විඳලා තියෙන්නේ. ඒ විදිහටමයි මේ ස්පර්ශ ආයතන හයෙන් එකම ආයතනයකින්වත් පින්වතුනි බාහිර වස්තු ඇවිල්ලා ආධ්‍යාත්මික කයට ගැටුණාම ඒ කය ඇසුරු කරගෙන පවතින හිතේ හිත තියෙනවා. ඒ හිත ඇසුරු කරගෙන පවතින කයේ තැලිච්ච තැන ඒ හිතෙන්ම විඳිනවා මිසක ඒ වස්තුන් විඳින බාහිර වස්තුන් විඳිනවා නෙමෙයි. එහෙම බැලුවහම පින්වතුනි අපි කවදාවත්ම මේ කයෙන් බැහැර යමක් විඳලා නැහැ. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන කාරණාව දැක්කොත් පින්වතුනි, හරියට යම් කිසි කෙනෙක් දැක්කොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේ බාහිර දේවල් හොය හොයා යන ගතිය, ඔය කාම ගතිය, කාම සහගත සංයෝජන ගතිය අතහැරෙන්නේ ඉබේමයි. ඉතින් කලකිරීම ඇති වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි මේ ඇත්ත දැක්කොත්. නමුත් අවිද්‍යාවට මේ ඇත්ත නොපෙනෙනකොට අපිට පේන්නේ බාහිර උයන්, අපි ලස්සන උයන් දැකලා, වතු දැකලා අපි විඳින්න පුළුවන්, ලස්සන පරිසරවල් දැකලා අපිට විඳින්න පුළුවන්, සින්දු අහලා, නොයේ ගඳ සුවඳ බලලා, රස විඳලා, කෑම කාලා අපිට විඳින්න පුළුවන් කියලා අපි හිතන්නේ. ඒ වගේම නොයෙක් බාහිර වස්තුන්, සැපසහගත වස්තුන් කයට ස්පර්ශ කරගෙන අපිට සැප විඳින්න පුළුවන්, අපිට සැප එන විදිහේ වස්තුන් බාහිර තියෙනවා කියලා අපිට හිතෙන්නේ. නමුත් පින්වතුනි, මේ වේදනාව ගැන හොඳට බැලුවහම මේ වේදනාවේ තියෙනවා, වේදනාවේ සමුදය දැක්කහම තේරෙනවා මේ
කයම අපි විඳිනවා කියන කාරණාව මම අර කියපු උපමාව අනුසාරයෙන් බලාගන්න ලීයකින් පොල්ලකින් මේ කයට ගැහුවොත් ඕගොල්ලෝ ලීය විඳ හැකිද පොල්ල විඳ හැකිද ඒ ලී කෑල්ල පොලු කෑල්ල සවිඥානික කයේ වැදිච්ච තැන ඒ කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් ඒ කයම විඳිනවා මිසක තැලිච්ච තැන විඳිනවා මිසක අර වස්තු විඳින්නේ නැහැ වගේ ස්පර්ශ ආයතන 6 මෙහෙමයි කියලා දකින්ද ඒ නිසා ස්පර්ශ නිසා වේදනාවගේ ඇතිවීමේ කාරණාවක් දකින්ද එතකොට වේදනාවගේ නානත්වයක් තියෙනවා පින්වතුනි මොකද්ද මේ වේදනාව ඒ තමන් තුළ ඇති වෙන වේදනාව තමයි ඒ වේදනාව තියෙනවා සැප වේදනාව සාමිස සැපයක් තියෙනවා නිර්ආමිස සැපයක් තියෙනවා ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ කියන මේ පොලු කෑලි කඩු කෑලි ඒ කඹ කෑලි කයේ වැදිච්ච කම නිසා ඇති වෙන සැපේකුත් තියෙනවා නමුත් ඒවැ මිදීමට උත්සාහ කිරීම නිසා එන සැපේකුත් තියෙනවා කියලා සැපේ දෙආකාරයකින්ම තියෙනවා දුකත් එහෙමයි කඩු පොලු කිනිසි වැදීම නිසා ඇති වෙන දුකකුත් තියෙනවා ඒ වගේම ඒවා අයින් කිරීම නිසා ඇතිවෙච්ච හිතෙන්ම උපන්න අයින් කිරීමට ගිහිල්ලා හිතෙන්ම උපදින දුකකුත් තියෙනවා එතකොට නෙක්කම්ම සහගත දෝමනස්සකුත් තියෙනවා කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ ඒ කියන්නේ සැපේ තියෙනවා සාමිස නිරාමිස හැටියට දුක තියෙනවා සාමිස නිරාමිස හැටියට උපේක්ෂාවක් තියෙනවා සාමිස නිරාමිස හැටියට වස්තුකාමයේ නැත්තම් කාමයේ ඇසුරු කරගෙන පවතින සැප දුක් උපේක්ෂා කියන තුන දකින්ද කාම සහගත සැප දුක් උපේක්ෂා හැටියට කාමයෙන් නික්මීම නිසා ඇතිවන සැපයක් හෝ ඒ නික්මීම සඳහා ප්‍රයත්න දැරීමේදී ඇතිවන යම් කිසි දුකක් හෝ ඒ අතහැරීම නිසා ඇතිවන යම් උපේක්ෂා ස්වභාවයක් හෝ තියෙනවා නම් තමන් තුල පවතින සැප දුක් උපේක්ෂාවක් මේක දකින්නේ නිර්ආමසයි කියලා මෙන්න මේක තමයි ඒක ඇති විමත්තතාවයේ වෙනස්කම. එතකොට මේ සැපේ ඇති මේ වේදනාවේ ඇති විපාකය මොකද්ද? මෙන්න මේ වේදනාවේ තියෙන විපාකය ගැන ටිකක් හොඳට බලන්නට ඕනේ. යං වේදියමානෝ තජ්ජං තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤභාගියවා පුඤ්ඤභාගියවා යමක් විඳිනං ඒ විඳින එකේ ඇති විපාකේ තමයි මොකද්ද කුසල සහගත හෝ අකුසල සහගත එයින් උපදනා වූ ආත්මභාවයේ උපදිනවා එතකොට තජ්ජං තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති යමක් විඳින තාක් පින්වතුනි සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ යම් කිසි කෙනෙක් විඳින තාක් විඳින්න ඉන්නවා විඳින තාක් පින්වතුනි ජරා මරණ දුක හිස් නැ කුසල සහගත හරි අකුසල සහගත හරි එයින් ලැබෙන උප්පත්ති ලබා දෙනවා මේ විඳින එකේ විපාකය මොකද්ද නැවත ජරා මරණ දුක ලබා දෙනවා එහෙනම් යම් තැනක කුසල සහගත හෝ අකුසල සහගත හෝ උප්පත්තින් ලබා දෙනවා නම් ඉපදින හැම තැනකම ලෙඩවීම මහලු බව මරණය ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් යුක්ත නම් අපි විඳින හැම අරමුණක් ගානේ ජරා මරණ තැවරලා තියෙනවා කියන එක මතක තියාගන්නට ඕනේ. අපි විඳිනවා නම් අරමුණක් විඳින එකේ විපාකය යමක් යමක් විඳිනකොට එයින් කුසල සහගත හෝ අකුසල සහගත උප්පත්ති ලබා දෙනවා නම් ඉපදුනොත් මෙබඳු දුක් දුම්නස් ලැබෙනවා නම් එහෙනම් මෙබඳු දුක් දුම්නස් ලැබුණේ ඉපදුණු නිසායි ඉපදුනේ මේ විදිහට විඳ නිසායි නම් එහෙනම් මේ විඳීම තුල අර ජරා මරණ දුක තියෙනවා කියන කාරණාවත් හැම කෙනාම මතක තබා ගන්නට ඕනේ. ඒ විදිහට ගත්තාම මේ වේදනාවගේ විපාකය කියලා කියන්නේ මෙන්න මේ විඳින විදිහට එයින් උපදනා වූ ආත්මභාවය උපදිනවා කියන කාරණාව තේරුම් ගත යුතුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණාව හැටියට පෙන්නනවා ස්පර්ශ නිරෝධයෙන්
මේ වේදනා නිරුද්ධ වෙනවා කියලා. පින්වතුනි, ස්පර්ශ නිරෝධය වේදනා නිරෝධය නම් මෙන්න මේ ස්පර්ශ නිරෝධය අපි මේ ජීවිතයේම සාක්ෂාත් කරගන්නට ඕනේ. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙන්නෙත් අපිට ඒ ස්පර්ශ නිරෝධය දැකලා, ඒ ස්පර්ශ නිරෝධය සාක්ෂාත් කිරීමට යන ප්‍රතිපදාවයි අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙන්නේ. එතකොට ඒ ස්පර්ශ නිරෝධය කොහොමද ඇති වෙන්නේ, ඇති කරගන්නේ? අපි දැක්කා මේ කය සවිඥානකයි. සවිඥානක කයට බාහිර වස්තුන් ගැටීම නිසා, ස්පර්ශය නිසා නම් වේදනාව ඇති උනේ. නමුත් ස්පර්ශය නිසායි වේදනාව ඇති උනේ කියන කාරණාව නෙමෙයි අපි මෙච්චර කාලයක් දැක්කේ. බාහිර රූප නිසායි අපිට වේදනාව ආවේ. ඒ නිසායි අපි චිත්‍රපටි බලන්ඩ, නාට්‍ය බලන්ඩ, නැටුම් බලන්ඩ හැතැම්ම ගණන් යන්නේ. මොකද ඒ බාහිර වස්තුන් නිසා අපිට වේදනාව එනවා කියන අපේ අත්දැකීම නිසායි. එතකොට එබඳු මට්ටමක් තියෙනකොට මොකද වෙන්නේ? ආපහු ස්පර්ශය ඇති වෙනවා. ආපහු ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන එක නොදන්නකොට බාහිර වස්තුන් නිසායි එන්නේ කියන දැක්ම නිසා ආයෙත් හොයන්න යනවා. එතකොට වෙන්නේ ආයෙත් ස්පර්ශ වෙනවා. ආයත ස්පර්ශ නිසා වේදනාව එනවා. මේ විදිහට මේ චක්‍රයේ ඉවරයක් උනේ නැත්තේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන එක නොදැක්ක කමම හේතු වුණා පින්වතුනි. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙන්න, ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන කාරණාව දැක්කහම බාහිර වස්තුන් නිසා මේ වේදනාව එනවා කියන මෝඩකම අතහැරුණහම බාහිර වස්තුන් හොයාගෙන යන්නේ නැහැ කියලා කියන්නේ ඒ මට්ටමේ ස්පර්ශයක් වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒ ස්පර්ශය නිරුද්ධ වෙන්න වෙන්න ඒ විදිහේ වේදනාව උපදින්නේ නැහැ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6ෙම්ම පින්වතුනි, ඇහැට පෙනෙන රූප වගේම කනට ඇහෙන ශබ්දත් මෙතනදී අර කයට ගැටෙන ටික නම් අපිට ටිකක් ප්‍රකටයි. මොකද අරමුණු රළු නිසා. නමුත් ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන මේවා අරමුණු සුකුම නිසා අපිට එච්චර පෙනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. නමුත් තේරුම් කරගන්නට ඕනේ මෙතනදිත් මේ ආධ්‍යාත්මික ප්‍රසාදයට ගැටුණාම ඒ ප්‍රසාදයට ගැටුණු එක අපි වින්දා මිසක බාහිර වස්තුව වින්දා නෙමෙයි. මේ ස්පර්ශය නිසා මේ වේදනාව ආවා කියන කාරණාව තේරුම් ගත්තාම බාහිර වස්තුන් විඳිනවා කියන මෝඩකම අතහැරුණොත් ඒව හොයාගෙන යන්නේ නැතිනම් ආයෙත් ස්පර්ශ වෙන්න, ආයෙත් ගැටෙන්න හේතුවයි ඒ හැදුම් නැත්තේ. අන්න ඒ විදිහට ස්පර්ශ නිරෝධයේ වෙන්ට වෙන්ට වේදනාව නිරුද්ධ වෙනවා නේද කියන කාරණාව තේරුම් ගත යුතුයි. මේක කාම මට්ටමත් ඉඳලා, කාම මට්ටමත් අතහැරලා, රූප මට්ටමත් අතහැරලා තුම් භූමියේ ස්පර්ශය අතහරින්න පුළුවන් ඥාන දර්ශනයකින්. මේ පෙන්ව විදිය ඥාන දර්ශනයකින්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා කියන කාරණාවත් පින්වතුන්ට මතක් කරනවා. මේ ස්පර්ශ නිරෝධය නැත්තම් සලායතන නිරෝධය මේ නුවණින් කටයුත්තක්, සාක්ෂාත් කටයුත්තක් මිසක ස්කන්ධ වශයෙන් හට නොගන්නා කමක් ගැන කියන එකක් හෝ මරණයෙන් පස්සේ පෙන්වන ධර්මතාවයක් නොවන එකක් කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා. මොකක් නිසාද මේ ස්පර්ශ ආයතන 6ෙම හේතුව අවිද්‍යා සම්භූතං. අවිද්‍යාවෙන් හටගත් එකක් නම් අවිද්‍යාවගේ නැති කිරීමෙන් මේ අවිද්‍යාවෙන් හටගත් ධර්මය නැති කරන්න පුළුවන් මිසක අවිද්‍යාව තියෙද්දීව නැති කරන්නවත්, අවිද්‍යාව නැති කළා ඒවා තියෙනවවත් එහෙම නෙමෙයි යන කාරණාවක් පවතිනවා. ඉතින් මෙතනදී ස්පර්ශ නිරෝධය වේදනා නිරෝධයට හේතුයි කියලා පෙන්නකොට අන්නර ඥාන දර්ශනීය දැකීමෙන්ම ඉබඳු විදිහේ ස්පර්ශයන් අනුව හඹාගෙන, ස්පර්ශ ඇති වෙන විදිහට හඹාගෙන යෑම වළකින නිසා
මේ ස්පර්ශ නිරෝධයේ ටික ටික සාක්ෂාත් වෙනවා කියන කාරණාවත් පින්වතුන් තේරුම් කර ගන්නට ඕනේ. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. පින්වතුනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට යම් කිසි කෙනෙක් මේ වේදනා ස්වභාවයත් හොඳට හිතට අරගෙන ඒ නිමිති දැනගෙන වේදනාවගේ නිදාන සම්භවයේ වේදනාව ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා මේ ලෝකයා වගේ මෝඩකමට වේදනාව කියලා බාහිර භෞතික වස්තු අල්ලගන්නේ නැතු ඒ වේදනා ස්වභාවය වේදනාවගේ හට ගැනීම ස්ථානයේ හොඳට සිහියෙන් නුවණින් අල්ලගෙන ඒ බව දැනගෙන ඒ වගේම මේ වේදනාවගේ නානත්වය දැනගෙන වේදනාවක් විඳින්න ගියොත් මෙන්න මේ වගේ විපාකයක් අපිට ලැබෙනවා කියන කාරණාවත් සිහිය තබාගෙන මතකයේ තබාගෙන පැත්තකින් තබාගෙන මේ වගේ දැක්මකින් ඉන්නකොට ඒ බාහිර අරමුණු හඹාගෙන ගිහිල්ලා මේ ස්පර්ශය ඇති වෙන විදියට කටයුතු වෙන්නේ නෑ නේද? එහෙම වුණාම ස්පර්ශ නිරෝධයෙන් මේ වේදනාවන් නිරුද්ධ වෙනවා නේද කියන කාරණාවත් යම් කිසි කෙනෙක් දැක්කොත් ඒක තමයි සම්මාදිට්ඨි. එයා සීලේක පිහිටනවා. කෙනා කෙනාට හැකේ විදිහට පන්සිල් වෙන්න පුළුවන්. ඒ වගේම අටසිල් වෙන්නට පුළුවන්. ඒ වගේම දසසිල් වෙන්නට පුළුවන්. තම තමන්ට හැකි මට්ටමක සීලයක පිහිටනවා. සීලයක පිහිටලා පොළොවේ යම්කිසි වැඩක් කරන්ඩ යම්කිසි කර්මාන්තයක් කරන්ඩ අපිට පොළොවේ උපකාරයි පොළොවේ පිහිටලා ඉන්නවා වගේ පින්වතුනි මේ ගුණධර්මයන්ට සීලයේ උපකාරයි සීලයක පිහිටලා තමයි අපිට කරන්නට වෙන්නේ. ඒ සීලයේ පිහිටලා ඊට පස්සේ යම් කිසි චිත්ත සමතයක් ඇති වෙන කමඨහනක් අපි ಉಪಯೋಗي කරගන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් චිත්ත සමතය ඇති වෙන කමඨහන් 40ක් පෙන්වලා තියෙනවා. මෙන්න මේ කමඨහන් 40න් එක උදව් කරගෙන Tamanට ආවරණීය ධර්මතා දුරු කරගන්නට උදව් කරගන්නට පුළුවන්. පින්වතුනි මේ භාවනා කරනවා කියලා මොනවා හරි කිසිම දෙයක් නොදෙන ඔහේ දුවන්නම් වාලේ දුවන ගමනක් නෙමෙයි. මේ ශාසනය කියන්නේ මේ වගේ කුමන හෝ දහම්පරයායක් දැනගත්තාම ඒ දැනගත දහම්පරයායේ දකින්න තමයි දැන් මේ මෙයාගේ ක්‍රමය මේ එක එක්කෙනාගේ ක්‍රම නිවන් දකින්න මේ. දැන් සීලයක පිහිටියා සීලයක පිහිටලා නීවරණ ධර්ම දුරු වෙන ආවරණීය ධර්ම දුරු කරන කමඨහනකින් හිත සමාදි කරනවා. සමාදි කරලා කරමින් කැමති කෙනෙකුට කැමති පුළුවන් නම් මෙන්න මේ වේදනාව කියන්නේ මොකද්ද කියලා හොඳට නිමිති වශයෙන් හිතට ග්‍රහණය කරගන්නවා. වේදනාවගේ ඇතිවීමේ කාරණාව හොඳට නුවණින් බලනවා. වේදනාවගේ නානත්වයේ වේමත්තතාවයේ හොඳට නුවණින් බලනවා. ඒ වගේම වේදනාවගේ විපාකයේ ගැන විඳීමේ ආදීනවේ ගැන හිතනවා. වේදනාවගේ Nirodhe සිද්ධ වෙන ආකාරය හිතනවා. වේදනාව මෙහෙම පිරිසිඳ දැක්කහම මෝඩකම අඩු වුණොත් බාහිර වස්තුන් පිටිපස්සේ හඹාගෙන යෑම අඩු වෙනකොට ස්පර්ශය අඩු වෙලා වේදනාව නැති වෙනව නේද? එහෙනම් මේක නුවණින් මේ ස්පර්ශ Nirodhe කරන්න පුළුවන් නේද කියන කාරණාව දකිනවා. මෙන්න මේ ටික නුවණින් මෙනෙහි කරනකොට අරහෙන් සමතකමට හන්නේ නීවරණ ධර්ම අඩුවෙන්න මේ ටික නුවණින් මෙනෙහි කරනකොට මෙන්න මේ වේදනාවගේ ඇතිතතු පිංගතුනි අතේ බැලුවාම රේඛා ටික Tamanට යම්සේ පෙනෙන්නා වගේ මේ වේදනාව ආරම්භය තියෙන ධර්මතා ටික Tamanට මනාව පැහැදිලි වෙන්න ගන්නවා. පිංගතුනි මේ ධර්මතා ටික පැහැදිලි වෙනකොට මේ මෙබඳු ආකාරයේ වේදනාවත් ඒ වේදනාවගේ ඇතිවීමේ කාරණාවත් ඒ වේදනාවගේ නැතිවීමත් මේ ටික නොදන්නාකම නිසා තමන් මේකේ ඇලිලා ගැටිලා හිටපු හැටි ගැනත් තමන්ට ලැජ්ජා හිතෙනවා. මේකේ යථා ස්වභාවය පෙනෙනකොට පින්වතුනි කල නොකිරුණොත් තමයි පුදුමේ. මේ පවතින ධර්මතාවයන් ගැන ඒකාන්තයෙන් කලකිරීම ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ විදිහට වේදනාව දන්නවනම්
වේදනාවගේ ඇතිවීමේ කාරණාව දන්නවනම් වේදනාවගේ වේමත්තතාවය නැත්තම් නානත්වය දන්නවනම් වේදනාවගේ විපාකය දන්නවනම් වේදනාවගේ Nirodhe දන්නවනම් වේදනාව නිරුද්ධ කරන ප්‍රතිපදාව දන්නවනම් මෙපමණකින්ම එයා වේදනාව නැති කිරීම පිණිස පවතින ඒ වගේම වේදනාවේ කලකිරීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා. මේ ශාසනයේ කලකිරීමේ නුවණ තියෙන ධර්මයේ බ්‍රහ්මචර්යාව දන්නවා කියලා බුදුරජාන් වහන්සේ පෙන්නා වදාලා. පින්වතුනි, යම් කිසි කෙනෙකුට මෙන්න මේ දහම් පරියාය ගැන නුවණ තිබුණොත් අපි ලෝකේ හැම දෙයක් ගැනම කලකිරෙන්න පුළුවන් තරම් උත්සාහවත් වුණා තාම අපිට කලකිරෙන්න බැරි වුණා. ඒ කලකිරෙන්න උත්සාහවත් උනේ පුද්ගලයෙක් නිසායි, පුද්ගලයටයි බැරි. පුද්ගල භාවයේ ඉක්මවා යන ධර්මතාවයක් අපිට මේ වගේ දකින්න පුළුවන් වුණොත්, මේ දැකීම තුලින් යම් කලකිරීමක් ඇති වුණොත් පින්වතුනි, ඒ කලකිරීම මේ ජරා මරණ සංඛ්‍යාත සසර දුකින් අපි ඈතර කරවනවා. කලකිරීම නිසා මුළු ලෝකේම නොඇලිලා, නොඇලීම නිසා මිදිලා, මිදුනහම මිදුනා යන නුවණ පහළ වෙනවා. මත්තේ කළ යුත්තක් නැහැ කියන එබඳු තැනකටම අපිව මේ දහම් පරියාය අරගෙන යනවා. එබඳු වටිනා දහම් පරියායක් තමයි මේ.